তাও ইনাডি দেখা কিনা। खटी में नोटबुक के खरी मोटे को लगे लग खरी त्याग ने लिया कर लो पुलवन ना उन्हें में कोट करने का डा मन तेरी प्रैक्टिकल देखो कलर में अन्य उनका देवल मगर दिन किए वे एक हिंगा कीन देवल लिया कर लो मुख्य नोट टैप लगा करना उन्हें कोडिंग नॉनी सेम इल्तमा प्रैक्टिकल सब्जेक्ट टेडी है ना अपने पॉलिटिक्स हमने पढ़ा में ये वाकई में ये पढ़ा में अपने तीरी कंटेंट वाला हम भी ना एक इंदा वन देखे में इकट्ठा कलों में अन्ने तो उटा देखे में काव भी नहीं इंदा अब इससे लाम मंगल डे क्यों हुआ प्रश्न देखा दोनों बच्चन मूल सेट के दी बाया इट पर सेट के दी बापा ये वाला पॉलिटिक्स के मनोद पर्पस टिक होया करने की लकी हुआ इट अमित्रो याते टिक के क्यों हुआ मनोद एक ये वचना वाला तेरु मनोद किरा मंडे की लकी हुआ ये वाला तेरु मा उनका क्या वे तेरु आद एक ही वरनों कोटा हम भी एक का देखा का वाक हम भी नित मुकदेव इस राट करने दीने देवल निंदा मैं एवा देवल वागत उत्तर तक मां सिंपल के करेंगे अन्य वाला चिटड़िये मंदु उत्तर वागत दीने बोलूँगा वागत तिनाती क्या न किन्नो ना मैं मां सिंपल की नो दे नोट डाउन कर गाना इसे लाऊँ अभी सामान्य वेब पेज या क्या लगा ने बहुत आप ही वेब पेज या क्या ला यानो एक ही के यूआरएल क्या मचने दिवाई से ला एक ही का यूआरएल पाव ची कर ला आप ही एक ही का वेब एड्रेस वर्ल्ड कहीं ला वेब पेज वर्ल्ड वेब साइट्स वर्ल्ड यानो ए वेबसाइट किया ने इकत्याग नहीं वेबसाइट के ला इकत्याग की ला बिंकर ला गांड बे वेबसाइट किया ने एक ऐतुले तब अनुमानु पड़ी कंटेंट दिए ना पड़ी देवल गोड़ का इकत्व अपना वेबसाइट टेक के पड़ी देवल की ला गत्तो मूलिका में गांड बुलाऊं मैं पिटे पड़ी लोकुमा उड़ी देता माँ वेब पेज जगह वेबसाइट टैक किया ने वेब पेज कोड का एक तो अभी क्या तो मैं वाला टा बालागान ना कुलवांग है मैं वेब पेज जगह मैं एक वेब पेज या मैं आपे कैंपस के देना होम पेज जगह इटा मतलब मतलब हिस्ट्री के ला मैं एक पेज जगह वो भी दी टा वेबसाइट टैग के ना वेब पेज कोड का एक तो आक
එහෙම සරලවම අයිඩියා එක ඔලුවට ගන්න. අපි දැන් වෙබ් ඩෙවලොපින් කියලා කරන්නේ මේ එක එක වෙබ් පේජ් මේ වෙබ්සයිට් කියන පොතේ පිටු එකිනෙක ඩිසයින් කරන එක. මොකද අපි හිස් පිටු තියන්න බෑනේ. හිස් පිටු තිබ්බොත් එක්සයිස් පොතක් වගේ කිසිම ලස්සනක් නැහැ. කිසිම වටිනාකමක් නැහැ. අපි ඒ පිටු වලට වටිනාකමක් එකතු කරනවා ඒක ඩිසයින් කරලා. වෙබ් ඩෙවලොපින් කියන්නේ ඒ වෙබ් පිටු ඩිසයින් කරන එකට. ඒ වෙබ් පිටු ඩිසයින් කරන්න ගියාට පස්සේ අපිට හම්බ වෙන අපිට දැන් පොත ලියන්න ගත්තොත් පොතක් ලියන්න විශේෂයෙන්ම අවශ්‍ය වෙන භාෂාව. භාෂාවක් නැතුව අපිට ලියන්න අමාරු වෙන පොතක් පින්තූර දාලා කරන්න පුළුවන්. පින්තූර දැම්මත් මූලිකම පොතක් වෙන්නේ මොකක් හරි භාෂාවක් මුල් කරගෙන තියෙන නිසා. ඒ විදිහට HTML කිය sorry මේ web developing කියන වෙබ්සයිට් කියන එක හදන්න පාවිච්චි කරන භාෂාව තමයි HTML. HTML තමයි ඔය හැම කියන්නේ හුඟක් web pages වල පාවිච්චි කරන භාෂාව. Language එක තමයි HTML. HTML පාවිච්චි කරලා තමයි මේ හැම මේ වෙබ්සයිට් එක දරන්නේ මේ හුඟක් වෙබ්සයිට්ස් හදන්නේ HTML කියන භාෂාව පාවිච්චි කරලා. ඒකයි HTML ඉගෙන ගන්න එකේ තියෙන වටිනාකම. කෙනෙක්ට ඉගෙන ගන්න නම් දැන් HTML ඉගෙන ගන්න ඕනේ. WordPress වගේ තියෙනවා software. ඒව පාවිච්චි කරලා වෙබ්සයිට්ස් හදන්න පුළුවන් කියලා. පුළුවන් හදන්න පුළුවන් HTML ගැන දැනගන්න ඕනේ. ඒ වුණාට ටිකක් ඇඩ්වාන්ස් වෙබ්සයිට් එකක් හදන්න දැන් වාගේ මොකද මම දැන් කිව්වේ මොකද්ද ඒක මොකක් පාවිච්චි කරලා දාගෙන හිටියද ඉස්සෙල්ලා අමතක වුණා WordPress පාවිච්චි කරලා හදන්න HTML දැනගන්න ඕනේ නැහැ නමුත් WordPress වල පාවිච්චි කරන HTML කියන language එක ඉතින් ඒ WordPress එකෙන් කරන්න පුළුවන් දේවල් සීමා සහිතයි. ඒක framework එකක් යටතේ තමයි මේ දේවල් තියෙන්නේ. HTML ලුත් ඔයාලා දැනගත්තොත් ඒ WordPress කියන භාෂාව efficiently ප්‍රයෝජනවත් ආකාරයෙන් පාවිච්චි කරන්න පුළුවන් ඒ දේ. එතකොට ඔයාලා ලේසියෙන්ම රිච් වෙබ්සයිට් එකක් හදා ගන්න පුළුවන්. ඔබ තමයි බේසික් කියන්න දෙන HTML ගැන. අපි ගත්තොත් එහෙම HTML ඔයාලා දැන් මේ බේසික් ටික ඔක්කොම දන්නවා. ඒ වුණාට මම ආපහු කියනවා. කලින් හිටපු නැති කෙනෙක්ට අල්ලගන්න. HTML එක පාවිච්චි කරන තව දේවල් තියෙනවා, තව භාෂාවල් තියෙනවා. මූලිකවම පාවිච්චි කරනවා CSS කියලා භාෂාවක්. ඒක භාෂාවක් කියන්න පුළුවන්. ඊට අමතරව JavaScript කියලා භාෂාවක් පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරන්නේ මේ HTML කියන මූලික language එකත් එක්කමයි. එතකොට ඒ දේවල් භාෂාවල් තුන ගත්තොත් එහෙම ඒ භාෂාවල් තුනෙන් කරන ස්පෙસિෆික් වැඩ කොටසවල් තුනක් තියෙනවා. ඒ භාෂාවල් තුනින්ම කරන එකම දේ නෙමෙයි ස්පෙસિෆික් වැඩ කොටසක් තියෙනවා එක එක භාෂා තුනට. අපි ගත්තොත් මේ මම මේ උදාහරණ කලින් උතරම් තියෙනවා. වෙබ් පේජ් එකක් කියන්නේ වෙබ් පේජ් එකක් කියන්නේ ගයක් කියලා අපි ගත්තොත් ගේ හැදෙන අපි සාමාන්‍යයෙන් ගයක් ගත්තොත් ගේ හැදෙලා තියෙන්නේ බිත්ති බැඳලා තියෙනවා. ඊට අමතරව තීත්ත ගාලා තියෙනවා. ඊට අමතරව ජනෙල් දොරවල් රෙන්ඩ වෙහින්ද හදලා තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ගෙදරක ගොඩක් දේවල් තියෙනවා. ඒක ආදේශ කරගත්තොත් අපි වෙබ් පේජ් එකට වෙබ් පේජ් එකේ මූලික ස්ට්‍රක්චර් එක අපි ගෙදර ගත්තොත් ගෙදර මූලික ස්ට්‍රක්චර් එක හදන්නේ ගෙදර මූලික ස්ට්‍රක්චර් එක හදන්නේ බිත්ති වඳින එක ෆවුන්ඩේෂන් එක දාන එක ඒ වගේ මූලික ස්ට්‍රක්චර් එක හදාගන්න එක කරන්නේ
වෙබ් පේජ් එකකදී HTML වලින් සරලවම කිව්වොත් HTML වලින් කරන්නේ මේ වෙබ් පේජ් එකේ මූලික ස්ට්‍රක්චර් එක හදා ගන්නවා මොනවද මේක තියෙන්න ඕන කොයි කොයි මොනවද මේකට අඩංගු වෙන්න ඕන කියලා මූලික ස්ට්‍රක්චර් එක දාලා සැලැස්මක් හදාගන්නේ HTML වලින් CSS වලින් කරන්නේ ඒක ලස්සන කරගන්න අපි ගෙදරදී ගත්තොත් ගෙදර කපරාදු කරන එක තීන්ත ගන්න එක එක පාටවල් ගන්න එක මේ ලස්සන කැටයන් කපල කපන එක ඒ වගේ දේවල් කරන්නේ මේ වෙබ් ඩෙවලොපින් වලදී CSS වල ඊට අමතරව JavaScript කියලා එකක් තියෙනවා ඔයාලට තාම එක කරලා නැහැ ඒක ඉස්සරහට third sem එකේදී හම්බ වෙයි JavaScript වලින් කරන්නේ වෙබ් අපේ වෙබ් සයිට් එක interactive කරන්න ඒ කියන්නේ අපි ගෙදරදී ගත්තොත් ගෙදරදී ජනේල් දොරවල් ඇහෙනවා ඇරෙනවා ඇහෙනවා අපිට අරින්න පුළුවන් අහන්න පුළුවන් ඒක නිකන් ලස්සනට නිකන් ඉන්ටරැක්ටිව් ගතියක් තියෙනවා ඒ වගේ අපේ වෙබ් පේජ් එකේ ඉන්ටරැක්ටිව් ගතිය අපි වෙබ් පේජ් එක මොක් කරි කරොත් එහෙම වෙබ් පේජ් එකෙන් අපිට මොක් කරි ඒකට ප්‍රතිචාරයක් දක්වන ඒ වගේ දේවල් කරන්නේ JavaScript වලින් ඔකයි මුල් ටික දීලා ඊට පස්සේ අපි අපි දැන් HTML language එක මොකක්ද කියලා බලමු HTML language එක අපි සාමාන්‍යයෙන් HTML ෆයිල් එකක් හදන්න ගියාට පස්සේ අපි සාමාන්‍යයෙන් මේ ඕනම ෆයිල් එකක සම්පල් එකක් අරගෙන හදන්න පුළුවන් නමුත් අපි සාමාන්‍යයෙන් text document එකක් ගන්න මොකද අපි HTML කියලා පාවිච්චි කරන භාෂාවේ මූලිකවම තියෙන්නේ මූලිකම හුඟක් දුරට තියෙන්නේ 99%ක්ම වගේ තියෙන්නේ characters characters කියන්නේ අකුරු ඉලක්කම් ඒ වලින් තමයි අපේ වෙබ් පේජ් එක කෝඩ් කරලා තියෙන්නේ කොයිම වෙලාවකවත් ඒ characters වලට පරිබාහිර දෙයක් අපේ වෙබ් පේජ් එකේ source code එකේදී අපිට හොයාගන්න වෙන්නේ නැහැ අපි source code එකක් ගහලා මේ තමයි අපේ වෙබ් පේජ් එක design කරගන්නේ මම මේක මේ ෆයිල් එකම හෝම් කියලා නම් කරගෙන ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි අන්තිමට මේ extension එක තියෙනවා txt කියලා. ඔයාලා දන්නවා මේක අපි html වලදී පාවිච්චි කරන්නේ html කියලා. මේකේ theory part එක මෙතනදී තියෙනවා. මේ html කියලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපිට htm කියලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ දෙකේ කිසිම වෙනසක් නැහැ. දෙක පාවිච්චි කරන්න පුළුවන්. ඒ දෙකේ වෙනස කියලා ගත්තොත් එහෙම මෙතන HTM කියන කොට තියෙන්නේ characters 3යි. අකට extension එකට අකුරු 3යි තියෙන්නේ. ඔය අකුරු 3 අකුරු 3 පාවිච්චි කරලා තියෙන්නේ මුල් කාලේදී. ඒ කියන්නේ 1990 නේද? Tim Berners-Lee. ඔව් Tim Berners-Lee හදලා 2008 හෝ 10 වගේ වගේ තමා 2010 ගිතර පස්සේ තමා HTML කියලා අපි පාවිච්චි කරන්න පටන් ගන්න තියෙන්නේ. මොකද ඊට කලින් තියෙබ්බ මැෂින් වල මේ extension එකට දාන්න පුළුවන් උපරිම characters 3යි. ඒකෙන් හින්දා HTML කියලා කොයිම වෙලාවකව type කරගන්න විදිහක් තිබ්බේ නැහැ. ඒකෙන් හින්දා ඒ කාලෙදී ඉගෙන 2010ට කලින් 2010ට 2008ට වගේ කලින් පාවිච්චි කරේ HTML කියලා තමයි අපි extension එක මේ HTML document වල පාවිච්චි කරේ. නමුත් අද වෙනකොට technology එකේ දිනුවත් එක්ක මේක පරිගණකවල තියෙන processing speed එක වැඩි වෙලා features වැඩි වෙලා අපිට extension එකට පාවිච්චි කරන්න පුළුවන් characters තුනකට වැඩි අද වෙනකොට. ඒකෙන් හින්දා අපි අද වෙනකොට පාවිච්චි කරනවා HTML HTM කියලා පාවිච්චි කරොත් ඉන්ඩස්ට්‍රි එකේ දිනන ප්‍රශ්නයක් නැහැ. එක්සෑම් එකේදී කොහොමද ඉදන්නේ? ඒකෙන් හින්දා එක්සෑම් එකේදී අද අපිට ලෙක්චර්ස් වලින් දීලා දුන්න HTML කියලා පාවිච්චි කරන්නේ. ඒකෙන් හින්දා HTML කියලාම පාවිච්චි කරන්න. මම මේ විදිහට සේව් කර ගන්නවා. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේක ඕපන් මේකේ අයිකන් එක සෙට් වෙලා තියෙනවා. Chrome browser එකේ
HTML, XML කියන්නේ web programming language. ඒකත් මේ HTML වගේම පාවිච්චි කරන්න පුළුවන්. තව PHP ඒ වගේ තියෙනවා web programming language. XML ගත්තොත් XML පාවිච්චි කරන්නේ මේවත් XML පාවිච්චි කරන්නේ XML XHTML කියලා එකක් තියෙනවා ඒක පාවිච්චි කරන HTML වගේමයි මේ වගේ ටැග් අපි දැන් ගහන කෝඩ් කරන ටැග් ඒ විදිහටම තමයි XHTML පාවිච්චි කරන්නේ XML ඊට වඩා චුට්ටක් වෙනස් මම XML නම් පාවිච්චි කරන්නේ XHTML පාවිච්චි කරලා දිනවා PHP දිනවා PHP පාවිච්චි කරනවා HTML එකත් එක්ක කලවමේ මොකද PHP වලට තනියම වැඩ කරන්න අමාරුයි रिच डॉक्यूमेंट पी एच पी वाले एक हिंदा एच टी एम एल एक कलवा कर वेब डेवलपिंग वर्ल्ड में दवा एक्स एम एल एस जी एम एल इला लैंग्वेजेस तीना बार गाना नमूत अपे मूलिक वर्ल्ट इंटरनेट इंटरनेट वेब पेजेस वेब पेजेस वाली सी एट සුවක් 90ක් විතරම HTML පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ HTML විතරක් නෙමෙයි HTML එක්ක තව දේවල් පාවිච්චි කරලා තියෙනවා. 180ක 90ක විතරම HTML පාවිච්චි කරනවා. ඒකයි මේකේ තියෙන ඉගෙන ගන්න එකේ තියෙන වටිනාකම. අපි මේක මම ඔයාලට කිව්වා මේක Chrome browser එකේ icon එකක් ඔයාලට පේන්න තියෙනවා. डिफॉल्ट वेब ब्राउज़र ब्राउज़र एक हिंदे प्रश्न करी वेब ब्राउज़र ओपन करेंट मेक बल मेक डबल क्लिक कर ओपन मेरे डॉक्यूमेंट डॉक्यूमेंट मेवे आकृति इमेज तीन ओपन सोर्स ओपन कर नोट पैड प्लस प्लस मैं इंस्टॉल कर ली नोट प्लस प्लस ना मत मित्र ओपन कर नोट पैड ओपन कर वर्ड पैड ओपन कर माइक्रोसॉफ्ट वर्ड ओपन कर प्रश्न एक ओपन कर बोलो नाम नोट पैड करने का आमार मेकिन पुरुदूने मेकिन पुरुदूने हिंदा गुड़क देवल मतक हिटना मेकिन पुरुदू ना नमूत मे सिचुएशन ने कहा एक पाविच करने बेर हिंदा नोट पैड प्लस प्लस पाविच करने का हुंदाई मल डायरेक्ट पाविच करना और दें मेरे इक्विपमेंट का कोड करेगा ना सब्लाइम टेक्स्ट पाविच करना इटा मतलब वाट मैं इंस्टॉल करेगा ना दिया ना मैं विजुअल स्टूडियो कोड लेकिन तो वाट मैं करेगा ना बोलूँ इसे प्रश्न है ना तब बीएक्स कोड के लिए करती ना और मैं टेक्स्ट वाली टेक्स्ट ही पाविच कर ला ओपन करेगा ना बोलूँ मेरे सोर्स कोड लेकर
ඔන්න ඒක ඒ පැත්තින් ඕපන් කරගෙන ඊට පස්සේ මෙතන HTML කියලා ගන්න. ඔයාලා ගන්නෝ HTML document එක source code එක හදනකොට ඔයාලා පාවිච්චි කරනවා විශේෂ දෙයක්. මෙන්න less than mark එක less than mark එකයි greater than mark එකයි පාවිච්චි කරලා ඔයාලා ලියන දෙයක්. ඔයාලා එකට කියනවා tag එක කියලා. මේක ඇතුළේ ඕනම දෙයක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඕනම දෙයක් දීලා දෙන්න පුළුවන් tag එකක් විදිහට. HTML HTML නම් එහෙම තමන්ට අවශ්‍ය විදිහට බෑ. තව මම කලින් කිව්ව XHTML වලදී ඒකෙදි පුළුවන් තමන්ට ඕන විදිහට දෙන්න tag එක ඇතුළට ඕන ඕනම දෙයක්. හරිද? टेक की ना कतावट काली मंग निकलने का इससे ना हेलो ये लोग निकल टाइप कर ला सेव करेगा ना ये सेव करना दे और बलागन ना बोलो मम्मी का रिफ्रेश करूं रिफ्रेश करा हम और ले एक आउटपुट टेकर बलागन बोलो मेरे दिए टक मम निकलने दी किसी वैन किसी में तो पावे चिकले हैं हेलो गेने के तरह पावे चिकले अपने उन नंबर लोग मेरे के මේ පැරග්‍රාෆ් අනන්තවත් කොහොමද දීන්න. මම දීලා සේව් කරලා ඒ අවුට්පුට් එක බලා ගන්න පුළුවන් ඕන විදිහට. මේ විදිහට අපිට මේක මොන නම් ටයිප් කරලා දුන්න හැකි මේකෙදි. මෙතෙන්ට දුන්න හැකි. නමුත් දුන්නහම අපිට ඒක ඕන විදිහට දැන් මේකෙදි දිනවා මේකෙදි පළවෙනි වචනේ මෙතනින් ඉවරලා ඊළඟ ලයින් එකට ගිහිල්ලා තියෙනවා. මේ ඒ වගේ එක එක अरेंजमेंट अब अरेंजमेंट करें प्लेन टेक्स्ट अब HTML भाषा पावीच करना अब हम टेक्की जातिया अब टेक्की अवश्यम अब वेब पेज या डिजाइन कर है किसी में लासन आपने किसी में ब्याक ने कंटेंट के ऊपर है कंटेंट के तानी को लिमिट दी है ना इच्छा रहूँ तो दुआ ने इमेज या पद दावन दुवन ने निकाल कर उठते हैं एक ही हिंदा अपिटा आवश्य है ना टैग की ना दे HTML ले HTML स्ट्रक्चर कर सकते हैं मेरे को तमा HTML स्ट्रक्चर और ना HTML के लिए ओपन करना एक टैग या ओपन HTML के लिए टैग या ओपन करना इधर पास से हेड के लिए टैग या ओपन करना बॉडी के लिए टैग या ओपन करना टाइटल के लिए टैग या ओपन करना ये हम टैग या म ओपन करना ये वक्त वाला जानता मत देना ये वक्त ओपन करना आगे में वाला ये डॉक्यूमेंट के अतुलनीय में वा क्लोज करना तो वाला क्लोज करने को ඒ මුලින් දීපු ටෙක්ස්ට් එකම අගටත් දීලා ඒ ටෙක්ස්ට් එකේ ඉස්සරහට බැක් ස්ලෑෂ් එක දීලා ඒක ක්ලෝස් කරන්න පුළුවන්. මේ එක එකකින් ස්පෙસિෆික් වැඩක් වෙනවා. ස්පෙસિෆික් රාජකාරියක් තියෙනවා මේ එක එක ටැග් එකකට. මේ HTML කියන ටැග් එකකට, හෙඩ් කියන ටැග් එකකට, බොඩි කියන ටැග් එකකට, ටයිටල් කියන ටැග් එකකට. ඒගොල්ලේ ස්පෙસિෆික් වැඩක් තියෙනවා. මම ඔයාලට කිව්වා හොයාගන්න කියලා මම HTML टैग के मुकद्दे तीन राज्यकारी डॉक टाइप के नहीं के मुकद्दर राज्यकारी बॉडी के नहीं के मुकद्दर राज्यकारी टाइम के नहीं के मुकद्दर राज्यकारी ये वो क्या होगा गंदा किया होगा तुम ठीक है इधर मैं तनी उत्तर ले दे अभी गत्तों ते हैं अभी मैं HTML के मूल कंट स्ट्रक्चर का मगत्तों मिनी टादेश कर रोकते हैं मैं मिनी के मैं वेब पेज के तीन हेड के ना क्या है ना अपने आदेश के रंग ब्लॉग मिनी हेड के ओलू उठे तमा मिनी हेड के ओलू उठे तमा अपने दिन ने ए मिनी आटा जीवन पे लोगों ने इंस्ट्रक्शन दिन ने यागे ओलू उठे ना तू अपने यागे अथवा ऐटा कोई टावर तो इंस्ट्रक्शन दिन ने यागे इंस्ट्रक्शन दिन ने ओलू उठे ये ओलू एं तमा ए इंस्ट्रक्शन टिके एक्सेक्यूट पे ने ए वाके में वेब पेज के यदि वेब पेज के टा
වෙබ් පේජ් එකේ ඉදි කරන්න ඕන ඉන්ස්ට්‍රක්ෂන් ටික එයාට දෙන්න ඕන උපදෙස් මාලාව අපි දෙන්නේ මේ HTML structure එකේ head tag එක ඇතුළට ඊටවතර තව ඔයාලා බලා ගන්න පුළුවන් බොඩි කියලා එකක් තියෙනවා බොඩි එකේ ඉදි කරන්නේ බොඩි එක අපිට ආදේශ කරන්න පුළුවන් මිනිහගේ ඉතුරු පංචස්තන්ධයටම ඒකෙදී ඔයාලට අපි මේ ඔයාලා බලා ගන්න පුළුවන් කකුල් බලා ගන්න පුළුවන් ඒ වගේ හම බලා ගන්න පුළුවන් ඒ වගේ මෙතනදී බොඩි එකේදී ඔයාලා බලා ගන්න පුළුවන් හිතින් බලා ගන්න පුළුවන් පැරග්‍රාෆ් බලා ගන්න පුළුවන් ඉමේජස් ඉමේජ් ටැග් බලා ගන්න පුළුවන් ඒ වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් මිනිහගේ මූලිකවම කියන්නේ මිනිහ දිහා බලුවම එක පාට අපි පිට view එක යන්නේ ඔළුවට නෙමෙයිනේ එක පාට බලුවම එයාගේ ඇඟට යන්නේ ඇඟේ තියෙන view එකට තමයි view එක තමයි අපිට මූලිකවම බලා ගන්න පුළුවන් ඒ වගේම මේ web page එකේදීත් අපිට මූලිකවම බලා ගන්න පුළුවන් ඉන්නේ මේ පොඩි tag එකේ තියෙන දේවල් විතරයි අපි කොයි වෙලාවකවත් head එක ඇතුලේ තියෙන දේවල් බලා ගන්න වෙන්නේ නැහැ මොලේට දෙන ඉන්ස්ට්‍රක්ෂන් අපිට බලා ගන්න විදිහක් නැහැ නෝ බලා ගන්න පුළුවන් එතු නමුත් අදින්ද ඉන්ස්ට්‍රක්ෂන් බලා ගන්න විදිහක් නැහැ ඕකට බලා ගන්න පුළුවන් ඇඟේ තියෙන ඉතුරු ටික ඒ වගේ තමයි මෙතනදී හරි සරලව කිව්වා ඇති කියලා හිතනවා එකින් එක අරගෙන යන්නම් මම බොඩි එක අද ඉවර කරනවා बॉडी के पेन है बट अग्गे मद कर ले करना हेट करना हेट एक गत्तो टाइम अपिट मूलिकम बला गन्न पुलुवन ओयाल्ट हेडिंग एकक् दागन्न ओन मे विधियट लाइब्ररी किला मे फोन फोन साइज एकट वडा टिकक् लोकुट मेतन फोन टिकक् तिकिनो मेतन पे साइज एकमई मेतन टिकक हेडिंग एकक् वगे नमुत नॉर्मल टेक्स्ट एकट वडा टिकक् पोडी ए हेडिंग एकक् तम ए वगे ओयाल्ट बला गन्न पुलुवन एक एक विधियट हेडिंग वेबसाइट एकेद ए विधियट ओयाल्ट बला गन्न पुलुवन साइज़स तीनों हायक वन एक इंदला තරයි කොහොමයි අය හරි තරයි කොහොමද දෙකයි මේ එක එක විස්තර කරන්න ඕනද මේක ස්කිප් කරලා ගියේ කොහොම හතරයි